විශ්වකර්ම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා ඒකකයේ සහ ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා දත්ත පුරෝකථනය අනුව ඉදිරියේදී නියන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතු විදිහට ඒගොල්ලෝ පුරෝකථනය කරන්නේ එල්ලිනෝ තත්ත්වයක් ඇති වෙන බව. මොකද්ද මේ එල්ලිනෝ කියන්නේ? එල්ලිනෝ කියන්නේ නැගෙනහිර පැසිෆික් සාගරයේ පේරුදූපත් ආශ්‍රිතව මුහුදු ජලයේ උෂ්ණත්වයේ වැඩිවීම. මෙන්න මේ හේතුවෙන් තමයි මේ කාලගුණ විපර්යාසයේ ඇති වෙන්නේ. ඒ හේතුවෙන් විශේෂයෙන්ම ලංකාවට වෙන බලපෑම තමයි ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් දක්වාන කාලය ලැබෙන වර්ෂාපතන යම් ප්‍රමාණයක් අඩු බව පෙන්වනවා. මෙන්න මේ හේතුවෙන් යලකන්නේ යම් අසාර්ථක බවක් ඇති වෙන්න, නියන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේකට පූර්වගාමීව සූදානම් වීමක් තමයි අම්පාර දිස්ත්‍රික්කයෙන් සිදු කරන්නේ. අපි ඒ පිළිබඳ තමයි ඔබට අද තොරතුරු දෙන්නේ. වටිනා වූ ස්වභාවික සම්පත් වලින් අනුන ශ්‍රී ලංකාවේ ජල සම්පත යනු බහුලව දක්නට ලැබෙන වඩාත් ප්‍රයෝජනවත් සම්පත් වලින් එකක්. එසේ වුණත් කාලීන වෙනස් වීම අනුව වර්තමානීය වන විට දේශගුණික හා කාලගුණික විපර්යාස වලට මුළු ලෝකයේම මුහුණ දෙන යුගයක ලංකාවටත් එහි බලපෑම එල්ල වී තිබෙනවා. කාලගුණික හා දේශගුණික විපර්යාස යනු සාමාන්‍යයෙන් පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වවල වෙනස් වූ ස්වභාවයයි. මේට මුහුණ දීමට නම් අප උපාය මාර්ගික ලෙස සැලසුම් සැකසිය යුතුයි. නැතහොත් අපගේ කෘෂිකාර්මික භෝගවල අස්වැන්න සහ එහි ගුණාත්මක බවට ඍජුවම බලපෑම් එල්ල කරනවා. ඉදිරි කන්නේ ඇතිවිය හැකියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කරන එල්ලිනෝ තත්වයට අම්පාර දිස්ත්‍රික්කය දැනටමත් සූදානම්. මේ සඳහා විවිධ උපාය මාර්ගික සැලසුම් සකස් කර හමාරයි. එහි මූලික අදියර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ සඳහා දිසාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු සීලම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මැදිහත් වී සමස්ත ගොවි ජනතාව සමග මේ උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්කයේ පරිපාලන බලධාරියා වශයෙන් දිසාපතිතුමන් තම දිස්ත්‍රික්කයේ මහජනතාවට ඉදිරියේ ඇතිවේ යැයි උපකල්පනය කරන කාලගුණ විපර්යාසවලට හොඳින් මුහුණ දීමට අවශ්‍ය කටයුතු සලසා හමාරයි. ඒ මගින් ලංකාවෙන් 4-1කට බත සපේන අම්පාරේ වී ගොවියා මේ කාලගුණ විපර්යාසවලින් බේරා ගැනීම ඔහුගේ ප්‍රමුඛ කාර්යයක් වෙලා. අම්පාර දිස්ත්‍රික්කය ගත්තන් පස්සේ ලංකාවේ තියෙන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වලින් ප්‍රධානතම දිස්ත්‍රික්ක වෙන්නේ ඇත්තටම අම්පාර දිස්ත්‍රික්කය. අම්පාර දිස්ත්‍රික්කය ගත්තහම ලංකාවේ වීනි සමස්ත වීනි නිෂ්පාදනයේ 24% ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කෙන් තමයි ඇත්තට නිෂ්පාදනය කරන්නේ. මෙවර මහකන්නේදී අපි විශේෂයෙන්ම වෙනදට වඩා වැඩි ජලය අරපිරිමැස්මෙන් ගොවීන් සඳහා භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියන මේ සියලුම දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා කරලා අපි ඒකාබද්ධ කළමනාකරණ ප්‍රවේශයකින් මෙවර ගොවීන්ට උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. ඒකට හේතුව දැනට අපේ ප්‍රධානතම ජලාශය වන සේනානායක සමුද්‍රයේ මේ වෙනකොට 18% වගේ ධාරිතාවයක් තමයි ඒගේ ජලය මේලාට තිබෙන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ අත වශයෙන්ම එළඹෙන ඊසාන දිග මෝසමත් සමග අපට වර්ෂාව ලැබෙනවා, විශේෂයෙන්ම ජලාශ පිරෙනවා. නමුත් අපිට තියෙන දැනට අපට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ පවතින කාලගුණික තත්ත්වය තුළ විශේෂයෙන්ම මේ එල්නීනෝ ලානීනෝ තත්ත්වය තුළ ඉදිරි වර්ෂයේ විශේෂයෙන්ම ජනවාරි මාසයේ සිට වියලි කාලගුණික තත්ත්වයක් අපේ දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන බවට තමයි දැනට පුරවකතන ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් මේක වදුල්ල දිස්ත්‍රික්කයටත් අදාළයි. ඒ නිසා මහකන්නේ සඳහා අපේ ජලාශවල තියෙන මේ ජලය අපි උපරිම වශයෙන් භාවිතා කරොත්
අහිතකර ප්‍රතිඵලයක් අපිට ඇති වෙන්නට පුළුවන් ඒකට හේතුව අපට මේ වර්ෂයේ අපි බලාපොරොත්තු වෙන වර්ෂාපතනයේ විශේෂයෙන්ම ලබන අවුරුද්ද ජනවාරි සහ පෙබරවාරි වලදී ඊසාන දිග මෝසමෙන් අපි බලාපොරොත්තු වෙන වර්ෂාව අපට නොලැබුණොත් අපට යල කන්නය සඳහා වගා කටයුතු සඳහා ජලය ගැටලුවක් වෙන. එතකොට යල කන්නේ ඇත්තට අපට සම්පූර්ණයෙන්ම වගා කරගැනීමේ අර්බුදයක් විශාල අර්බුදයක් ගොඩනගෙන ඉඩකඩ තියෙන හන්ද අපි මහ කන්නේ වගේම යල කන්නේත් අපි වගා කරන්න ඕන. දෙයම් කිසි දෙයක් වුණාට පස්සේ ඒකට පිළියම් හොයනවට වඩා වැඩි යම් කිසි දෙයක් ඇති වේය කියලා උපකල්පනයේ මත පිහිටලා විශේෂයෙන්ම පුරෝකතන මත පිහිටලා ඒ අනුව පෙර සූදානම් වීමක් හැටියට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහ කන්නේ සඳහා වැඩි වශයෙන්ම වර්ෂා ජලය භාවිතා කරලා කුඹුරු වැඩ සඳහා ඒව භාවිතා කරලා ඒ කටයුතු කරන්න කිව්වා. කාලගුණික විපර්යාස මගින් විවිධ අවස්ථාවලදී බැටකෑමට ලක්වන ගොවීන් එකවන්ව එක්ව ඉදිරි යල කන්නේදී ඇතිවිය හැකියයි උපකල්පනය කරනු ලබන නියන් තත්වයට අදවන විට ඔවුන් සූදානම් වෙමින් පවතිනවා. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ මේ සඳහා රාජ්‍යංශයේ පූර්ණ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවයි. අනාගතයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පැහැදිලි කිරීමක් කෙරුවා තව මාස කීපයක් ඇතුළත හෝ එළිනෝ තත්ත්වයකට පුනර් දෙනවා කියලා මම හිතා සමස්ත ජාතිය මේ ගැන අපි අවධානයක් යොමු කළ යුතුයි. මොකද නැතු වුණොත් අපට අනාගතයේදී පිට රටින් තමයි අපට ඇත්තටම මේ අපේ සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සියලුම දේ ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඒක නිසා මේක ඇත්තටම දැඩි සමස්ත ජාතියෙම තියෙන ගැටලුවක්. මේ ගැටලුව අපි හඳුනාගෙන දැන් අපි හඳුනාගෙන සියලුම රාජ්‍ය ආයතන සියලුම පෞද්ගලික ආයතන මේ සම්බන්ධව එක එකිනෙකාගේ සහයෝගය මත මේ තියෙන සේනානායක සමුද්‍රයේ අපේ හදවත බඳු සේනානායක සමුද්‍රයේ තියෙන ජලය ඊළඟ කන්නට තව මේ වර්ෂාව ලැබෙන තාක්කල් අපි පොඩ පරිස්සමින් මේක සම්බන්ධ කරගෙන සියලුම දෙනාට තමන්ගේ වගා කන්න වගා කටයුතු මේ මාස් කන්නේ වගා කටයුතු සිදු කරන ලෙසත් මේ දැන් පේනවා මේ ඔබතුමාලාට පේනවා පැහැදිලිවම මේ ඉන්න ප්‍රදේශයේ තනකොළ වැඩි බොහොම තනකොළ වැඩි ඒක නිසා ඒ තනකොළ වලින් මර්ධනය කිරීමට එක උපකාරයක් වෙනවා ගොඩට සීසෑම අපේ උපදේශ නිරන්තරයෙන්ම කුෂ්කරම් දෙපාර්තමේන්තුව හරහා නිරන්තරයෙන්ම අපට ලබා දීලා තියෙනවා මේ ක්ෂේත්‍රයේ ගොඩට හැම සඳහා ඉතින් මේ යම් යම් ක්‍රමවේදී ප්‍රයෝගික කරගෙන ජලයෙන් ටික පරිස්සම් කරගන්න අවශ්‍ය කරන සියලුම දේ ලබා ගන්න කියලා මම සියලුම ගොවි ජනතාව සමස්ත අපේ ගොවි සං දකුණියුර ව්‍යාපාරයත් බම්බීර ව්‍යාපාරයත් අක්කරපත්තු කියන අපේ ව්‍යාපාර තුනම සියලුම ගොවි මහත්මීන්ට මම ඉතාමත් ආයාචනාත්මක ඉල්ලීමක් කරනවා. ගොවි බිමට ජලය සැපීමේ පූර්වගාමීව කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව්වල පවතින ජලය නිවැරදි කළමනාකාරීත්වයක් යටතේ ගොවීන්ට අවශ්‍ය අවස්ථාවලදී ලබා දීමට කටයුතු කරනවා. නමුත් විවිධ අවස්ථාවලදී ඇතිවන කාලගුණික වෙනස් වීම වලට මුහුණ දීම සඳහා ඔවුන් උපාය මාර්ගික ලෙස විවිධ සැලසුම් ක්‍රියාත්මක කරනවා. මේ තුලින් ඇතිවිය හැකි ආපදා තත්ත්වය මගහරවා ගත හැකි. අපිට අපේ ඒරියා එකේ තියෙන මේ වැව් වල බලවහම සමහර වැව් හැරෙන්න ගොඩාක් වැව් වල තියෙන්නේ බොහොම අඩු ධාරිතාවයේ තමයි තියෙන්නේ අපිට 15 ඉඳන් 20 25 කාගානේ තමයි තියෙන්නේ වැව් වල ධාරිතාවෙන් මට්ටම. එතකොට අපිට මේ කන්නේ මහ කන්නේ ඊළඟට යල කන්නේ කරන්න තියෙන්නේ ලොකු චැලෙන්ජ් එකකින් මතේ තමයි අපිට කරන්න තියෙන්නේ. මහ කන්නේ අපිට සම්පූර්ණයෙන්ම වර්ෂාපතනයෙන් කරන්න පුළුවන් නම් ඒ කාලයේ එතුලේ අපිට හම්බ වෙන වෙහි ජලය සම්පූර්ණයෙන්ම අපේ වෙවේ රැඳවලා අපි පුළුවන් උපරිම අපේ ජල යල් කන්නේ සාර්ථකව කරගෙන අපිට ලොකු උත්සාහයක් දරන්න පුළුවන්. අපි පුළුවන් උපරිම මේ වෙහි වතුරත් එක්කම අපි කන්නේ කරන්න ඕනේ. පුළුවන් උපරිම වතුර වෙව් වල වතුර සේව් කරලා අපි යල් කන්නේ හොඳට කරන්න ඕනේ. නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ඊළඟ යල් කන්නේ කරන්න. නියම් තත්වයන් හා ගම් වතුර තත්වයන් හේතුවෙන් විවිධ අවස්ථාවල තමන්ගේ විවිධ භෝග වගාවන් නොඑක් අවස්ථාවන් වලදී හානියට ලක් වී තිබෙනවා. ඒ සඳහා විකල්ප ලෙස රාජ්‍ය මට්ටමින් හඳුන්වා දෙනු ලබන නිවැරදි තාක්ෂණික ක්‍රමවේද අනුව කටයුතු කිරීමට ඔවුන් කැමැත්තෙන් පසුවනවා. ගල්ලේ ව්‍යාපාරයේ අපි විශාල පිරිසක් 99%ක්ම ගොවිතැන් කටයුතු කරන්නේ.
ඒ අනුව අපේ කන්න රැසින් තීරණ අනුව මේ ඉදිරි කන්නේ වැඩ කටයුතු කිරීම සඳහා අපිට තීරණය අරගෙන තියෙනවා ඔක්තෝබර් 15 නොවැම්බර් 15 අතර වගා කටයුතු කරන්න කියලා. ඇත්තෙන්ම අපි ගිය කන්නේත් අපි මං හිතන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොඩක් ජයග්‍රහණය කරේ අපි කිව් පරිදි කලට වේලාවට ඒ කටයුතු කරාගෙන් නැත්නම් අපිට ඊට වැඩි පිට දිස්ත්‍රික්ක වල වගේ විශාල හානියකට අපේ ගොවියෝ පත් වෙනවා. ඒ ජයග්‍රහණය අපි ලැබුවා. දැන් මේ ඉදිරියට එන වැහි අපිට දැන් කියන විදිහට තරම දුරට අඩු වීමක් තියෙනවා කියන ජලාශවල මේ වතුර පිරීම. ඒ අනුව මම හිතන්නේ අපේ ගොවියෝ විශේෂයෙන්ම දැනගන්න ඕන මාත් ගොවියෙක් වශයෙන් අපේ ගොවි සංවිධාන වලින් කියන්න වගේම අපේ ඒ බාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කියන්න වගේම අපි ඒ කටයුතු කලට වේලාවට කරලා අපේ වැව් වල තියෙන ජලය ඉදිරි කන්නේදී අපි ඒ සාර්ථකව ඒ ජලය මේ ඉතිරි කරගෙන ඊළඟ එන මහ කන්නේට කටයුතු කරන්න සියලු දෙනාම දැනුවත් වෙන්න කියලා අපේ ගොවියන් ඉල්ලලා සිටිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තම සේවාදායකයා වන සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් උපාය මාර්ගික සැලසුම් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර අවසන්. මෙමකින් ඔවුන් බලාපොරොත්තු වන්නේ බත සපේන ගොවියා ආරක්ෂා කර ඔවුන්ට සිදුවන ආපදාවන් අවම කර ඔවුන්ගේ අතමිට සරු කරවා දීමටයි. අම්පාර දිස්ත්‍රික්කයේ 2023-24 මහ කන්නේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා සියලුම දේ සූදානම් කරමින් ඉන්නවා අපි. කොහොම නමුත් මේ කන්නේ තුල ජලය ලබා ගැනීම සහ ලැබේ ලැබීම පිළිබඳ පොඩි ගැටලුවක් අපිට තියෙනවා. මොකද මේ දැනටමත් දේශනායක සමුද්‍රයේ ජල මට්ටම 18000ක් පමණ තියෙනවා. 1,35,000ක ප්‍රමාණයක් තිබුණත් ඒකෙන් හොඳට මේ මහ කන්නේ විවගා කිරීමට හැකියාවක් තිබුණත් කොහොම නමුත් අපි යල කන්නේදී විවගා කිරීමට ලොකු ගැටලුවක් එන්න ඉඩ තියෙන නිසා අපි මේ පාර බලාපොරොත්තු වෙනවා මේ සියලුම ගොවි ජනතාවට මේ ප්‍රකාශ කරලා සිටින්න මේ 2023 ඔක්තෝබර් නවම්බර් මාසයේ ලැබෙන වශයෙන් වැපිරීම කටයුතු ආරම්භ කරලා වැපිරීමටත් ඊට පස්සේ ජලය ලබා ගැනීමට හැකියාව තියෙනවා. මොකද විශේෂයෙන්ම එල්නිනෝ තත්වයක් ජනවාරි සහ පෙබ්‍රවාරි මාසවල තියෙනවා කියලා අනාවකි පාර කරලා තියෙනවා. ඒ තත්වෙත් එක්ක ජලය ලැබීම ඉතා අඩු ප්‍රමාණයකට ලැබෙන නිසා අපිට ඊළඟ යල කන්නේදී අපිට ජලය ලබා ගැනීමට හැකියාවක් ඉතා අඩු මට්ටමකට පවතිනවා. ඒ නිසා තමයි අපි මේ ගොවිජනතාවට කියන්නේ හැකි තරම් මේ පවතින ජලයෙන් වගා කිරීමට කටයුතු කරන්න පුළුවන් තරම් ජලය මේ ජලාශය තුල ආරක්ෂා කරමින් ඊළඟ මහ යල කන්නේ සහ ඒ යල කන්නෙන් පස්සේ ආරම්භ වෙන තුමනි කන්නේදී අපිට මුංගට කවුප වගා කිරීමට හැකියාවක් තිබෙන නිසා අපි පෙර සූදානම් වෙලා දැන් අද දැන් සිටම මේ වගා කටයුතු ආරම්භ කිරීමට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සියලුම ආයතන එක්ක කටයුතු කරන්නයි කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. සියලු රාජ්‍ය නිලධාරීන් හා ගොවි මහතුන් එකතු වී ඉදිරි යල කන්නේදී ඇතිවිය හැකි මෙම නියම් තත්ත්වයට හොඳින් මුහුණ දීමට සූදානම් වීම අම්පාර දිස්ත්‍රික්කයේ මේ වන විට දකින්න පුළුවන්. මේ නිසා නියන් රකුසාගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීමට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හැකිවනු ඇති. මේ සඳහා සම්බන්ධ වන සිළු නිලධාරීන්ට හා ගොවි මහතුන්ට කෘතඥ වන අතර මේ සමස්ත රටටම පූර්වාදර්ශයක් නොවන්නේද? ඉදිරි යල කන්න ජයගන්න අම්පා දිස්ත්‍රික්කයේ මේ සූදානම් පිළිබඳව ඔබට තොරතුරු විමසන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් විමසන්න. නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අන්තර්පලාත් අම්පාර කියන ලිපිනයට ලිවිමි. ඒ වගේම තමයි තිරේ දිස්ත්‍රික්ක දුරකථන අංකයට ඇමතීමක් ලබා දීමොත් ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබෙන් සමුගන යන්න මත්තෙන් ඔබට ඔබගේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන සුදායි සත්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා.